ගැලීම් සටහනේ කොන්දේසිය සෑම විටම සත්‍යව පවතී. ඒ කියන්නේ අපි දැන් කලින් කරපු ප්‍රෝග්‍රෑම් එකේ මොකද්ද ගැලීම් සටහනේ මේ සංඛ්‍යාව විශාලයි බිඳුවද කියන එක නිතරම සත්‍යයි. නේද? ඇයි අපි මෙතන දානවනේ 1 සිට 100 දක්වා හමු සංඛ්‍යාවක් ජනනය කිරීම කියන එක. එතකොට එකට මේ බිඳුවට වඩා අඩු සංඛ්‍යාවල් ඇතුල් වෙන්නේ. ඒ කියන්නේ මේක මේ ප්‍රෝග්‍රෑම් එකෙන් අපිට පෙන්වන්නේ නැහැ. ඒක වැඩ කරන්නේ නැහැ. එහෙනම් හැමතිස්සෙම බිඳුවට වැඩි සංඛ්‍යාවයේ හින්දා මේක අසීමිත වාර ගණනක් ක්‍රියාත්මක වෙනවා කියන එකයි මේ කියන්නේ. එය කිසි විටකත් අසත්‍ය නොවන නිසා අසීමිත වාර ගණනක් පුනර්කරණය වේ. ඔන්න ඊට පස්සේ උදාහරණයක් තියෙනවා පුතේ. ඕනෑම සංඛ්‍යාවක 12 වෙනි ගුණාකාරය දක්වා අගයන් ප්‍රතිදානය කිරීම කිය. ඕනෑම සංඛ්‍යාවක් අපි ඉස්සෙල්ලා ගත්තේ මොකද්ද? මෙතන මුලින්ම සංඛ්‍යාව දීලා ඒක විතරයි 12 සතාවක් ගන්න. නේද? මේක තියෙනවා මේ ඕනෑම සංඛ්‍යාවකට කියලා. හරි මම ඒක ගැන ඒක මං නැවත කරේ නෑ අරක වගේම හින්දා ඊට පස්සේ මං ඊළඟ උදාහරණයට යනවා වර්ණ රේඛා වලින් වෘත්තයක් නිර්මාණය කිරීම. අන ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්. වර්ණ රේඛා වලින් වෘත්තයක් අපි පෙන් එකේම කරලා බැලුවේ නෑ. නේද? පෑන අරගෙන ඒකෙන් කොහොමද මේ ස්ක්‍රැච් එකෙන් මේ වැඩසටහනක් කරන්න කියලා කරලා බැලුවේ නෑ. ඔන්න මේක බලමු අපි. When flag clicked flag එක ක්ලික් කරාම ඒකෙත් දාලා තියෙන්නේ forever එක repeat වෙන්න කියලා මේ මෙන්න මේ ටික repeat වෙන්න අසීමිත වාර ගන්න කියලා නෑ කොච්චර වාර ගන්නක්ද කියලා go to xy ඒ කියන්නේ මෙන්න මේ sprite තමයි මේ ලියන්නේ මෙයා xy මේ ප්‍රමාණ දාන බිඳුව බිඳුව තමයි පටන් ගන්න ඊළඟට pen down pen down එකක් තියෙනවා අප මං ගන්න හැටි කියලා දෙන්න මෝ කියලා අපිට මේ මෙයා යන පියවර ගානක් දාන්න පුළුවන් කොච්චර පියවර ගානක්ද ඊට පස්සේ ඒ යන පියවර අනුව පුතේ change pen color පෑනේ color එක වෙනස් කරන්නලු 10කින් පෑනේ color එක දැන් තියෙන color එකට තව 10ක් ආවහම එන පාට දාන්නලු ඊට පස්සේ turn ඔන්න හැරෙනවා 1 degrees කියන්නේ මෙතන අංශක 1කින් හැරෙන්න කියලා තියෙන වම් පැත්තට මේ ඊතලයේ තියෙන වම් පැත්ත හරි ඔය වගේ එකක් කොහොමද අපි ස්ක්‍රැච් එකේ කරන්න කියලා බලමු. ඔන්න බලන්න මම මේක ඕපන් කරලා පෙන්නන්නම්. ඔන්න බලන්නකෝ මේක අපි බලමු වැඩ කරයිද කියලා. අන ෆ්ලැග් එක ක්ලික් කරාම forever එකක් දීලා මෙන්න මේ වගේ pen down එකක් දුන්නා. ඊට පස්සේ 150ක් පියවර යන්න කියලා දෙනවා. කලර් එක 10කින් වෙනස් කරන්න දෙනවා. turn degrees මෙච්චර ප්‍රමාණයකින් හැරෙන්න කියලා දෙනවා. අපි බලමු මේක වැඩ කරන විදිය. අන්න මම ෆ්ලෑග් එක ක්ලික් කරා. පේනවද ඔයගලන්ට? මේක ලස්සනට මේ පෑනෙන් එක එක දේවල් කරන්න පුළුවන්. ඒ පෙන් එකෙන් එන එක ඔයගලන්ට අර මේ සාමාන්‍ය වම් පැත්තේ තියෙන බ්ලොක්ස් අර තියෙනවනේ විවිධ මේ කෝඩ්ස් එන ඒවා ඒ ටික එතන එන්නේ නැත්නම් එක්ස්ටෙන්ෂන් කියන එකෙන් ගන්න ඕන පුතේ. මම අර කියුවේ මේ මියුසික් එකත් අපිට පෙන්වන්න නැත්නම් ගන්න ඕන එක්ස්ටෙන්ෂන් වල ඉන්නේ ඒ වගේ. අර මේ ඔය පොතේ තියෙන ලස්සන රවුම මේකෙන් අඳ ගන්න පුළුවන්. මේකත් අසීමිත වාර ගණනක් ක්‍රියාත්මක වෙනවා. හරි මෙතන අගයන් වෙනස් කරන්න පුළුවන්. කලර්ස් වෙනස් කරන්න පුළුවන්. ස්ටෙප්ස් ගාන වෙනස් කරන්න බිඳුව බිඳුවෙන් පටන්ගෙන යන විදියයි ඔය තියෙන්නේ. මෙතන මම මුලින්ම ඉරේස් ඕල් කියලා එකක් දුන්නා. මට ක්ලියර් කියන එකක් හොයාගන්න තිබුණේ නැහැ. එක එක සමාඩ් වර්ෂන් එක අනුව පොඩි වචනවල වෙනස්කම් වෙනව ඇති. ක්ලියර් කියන එකක් මේ වෙනුවට මම ඉරේස් ඕල් කුවා. ඒ කියන්නේ මේ මොනවා හරි තියෙනව නම් අපේ මේ මේ සුදු පාට ප්‍රදේශයේ පුළුවන් මේ මකා ගන්න.
මෙන්න මෙතන පේනවද දැන් ඔයගොල්ලන්ට මේ xy වල අගයන් වෙනස් වෙන විදිය direction එක වෙනස් වෙනවා මෙයා යනකොට හරි ওই විදියට නොකඩවා මේ මේක ඉවරයක් වෙන්නේ නැහැ අපි stop කරනකම්ම මේ program එක run වෙනවා හරි ඔන්න stop කරාම කවුද මේ ලෝචන මොකද මේ ඉරියන් දින්නේ ලෝචනාද ලෝචනද දන්නේ හරි ඔන්න ඊළඟට තව එකක් තියෙනවා ඔයගොල්ලන්ගේ පොතේ එකක් බලමු අපි මොකද්ද කියලා මේ විදිහට පුතේ වැඩි වෙලාවක් ගත කරාම මෙන්න මේ වගේ ලස්සන මේ නිර්මාණ කරගන්න පුළුවන් වර්ණ රේඛා වලින් නිර්මාණය කළ වෘත්තය කියලා එන්නේ තව එකක් නීඩිත පුනර්කන සහිත ක්‍රමලේඛ ගොඩනැගීම ඒ කියන්නේ රෙපිටිෂන් එක ඇතුලේ නැත්තම් පුනර්කරණය වෙන එක ඇතුලේ තවත් පුනර්කරණයක්. ඒ කියන්නේ මේ නැවත සිද්ධ වීමක් වෙනවා නැවත නැවත සිද්ධ වෙන මේ කේත ටිකක් තියෙනවා ඒ කේත ටික ඇතුලේ තවත් නැවත සිද්ධ කිරීමක් කියන එකයි මේකේ අදහස වෙන්නේ. මම කිව්වේ නෑ ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට අර මේව ගන්න විදිය මොකද්ද? මෙන්න මෙතන පුතේ මං කිව්වේ මෙන්න මෙතන නැත්තම් පෙන් එක හරි ඔතන ඔයගොල්ලන්ගේ පෙන්වන්නේ නැහැ දැන් මේ මං ගත්ත හින්දානේ පෙන් එක මෙතෙන්ට ආ පෙන්වන්නේ නැත්තම් ඔයගොල්ලෝ මෙන්න මේ පල්ලෙහා ඇඩ් එක්ස්ටෙන්ෂන් කියලා තියෙනවා ඇඩ් එක්ස්ටෙන්ෂන් ක්ලික් කරාම තමයි මේ වයින් අතර නැතිව ගන්න තියෙන්නේ මං ගත්තේ මෙතනින් පෙන් ක්ලික් කරාම පෙන් එකට අදාළ කෝඩ්ස් ටික මෙතෙන්ට එනවා හරිනේ ඔන්න මේක බලමු පුනර්කරණයක් තුල පුනර්කරණයක් පැවතීම. පහත් දැක්වෙන රේඛා සටහන ලබා ගැනීමේ ක්‍රමලයේ සලකන්නලු. මොකද්ද ඒක කියන්නේ? දැන් අපි ඉස්සෙල්ලා කරේ ෆ්ලැග් ක්ලික් කරලා පෙන් එක ඩවුන් කරේ. දැන් තියෙන්නේ පෙන් එක අප් ඉහළට යන විදියට තියෙන්නේ go to xy කියලා බිංදුවෙන් පටන්ගෙන ඊට පස්සේ ඊළඟට පෙන් ඩවුන් එකක් දාලා තියෙනවා. ඔන්න රිපීට් කරන්නලු සිය සැරයක්. දීලා තියෙනවා අපිට. දැන් මේක තිබේ forever නේද? ඒකට forever නම් අපිට අසීමිත වාර ගන්නක් කියන්න බෑ වාර ගන්න කොච්චරක්ද කියලා. මේක දීලා තියෙනවා පුතේ සිය සැරයක් රිපීට් කරන්නලු මෙන්න මේ ඇතුලේ තියෙන කෝඩින්ග්ස් ටික. මොනවද? රිපීට් 4. හතර වතාවක් රිපීට් කරන්නලු මෙන්න මේ කොටස්. මොනවද? 100ක් මූව් ස්ටෙප්ස් පියවර 100ක් ස්ප්‍රයිට් ගමන් කරන්න. ඊළඟට වම් පැත්තට හැරෙන්න අංශක 90ක්. ඩිග්‍රීස් කියන්නේ අංශක 90ක් වමට හැරෙන්න. ඕක තියෙන්නේ මේ හතර වතාවක් රිපීට් කරන්න කියන කොටසට විතර. හරිද? මෙන්න මේ කොටසට විතර. ඊට පස්සේ ඒකෙන් පහල තියෙනවා change pen color by 10. ඊළඟට turn 5 degrees. එතකොට මේ හතර වතාවක් මේක උනායින් පස්සේ මෙන්න මේ දෙක වෙන්න. කී වතාවක්ද මේ දෙක වෙන්න ඕනේ? 100 වතාවක්. නේද? මේක හතර වතාවක් වෙන්න ඊට පස්සේ මේ දෙක වෙන්න 100 වතාවක් වෙන්න. මේ කොටස් ටික සියවතාවක් වැඩ කරන්න කියන එකයි මේක කියන්නේ බලමු අපිට ඒක කරගන්න පුළුවන්ද කියලා මොන බලන්න රිපීට් එක ඇතුලේ තව පාරක් රිපීට් වෙන එකක් තියෙන බලමු අපි ඒක වැඩ කරනවද කියලා මේ විදිහට දැම්මේ රිපීට් කරන්න 100 පාරක් මෙන්න මේ කොටස් දෙක හතර වතාවක් රිපීට් කරන්න මේ කොටස් 100 පාරක් රිපීට් එක ඇතුලේ තියෙනවා. එන්න මේ විදියට බලමු අපි ඒක වැඩ කරන විදිය. මොන බලන්නක මම මුකුත් කරේ නෑ යා. සිය සැරයක් ගිහිල්ලා නැවතුණා. ඇයි අපි වාර ගණනක් දාලා තියෙන්නේ පුතේ 100යි කියලා. හරිද ඕන තව පාරක් මම ඒක රන් කරන්නම්.
හරි සිය පාරකින් පස්සේ යා ප්‍රෝග්‍රෑම් එක නැවැත්තුවා. පැහැදිලි වෙන්නේ නැති මම ආයි ස්ටොප් කරන්න දෙයක්වත් නැහැ. හරි දෙයා නවත්තලා ඉවරයි ප්‍රෝග්‍රෑම් එක. ඒක උනේ මෙතන රිපීට් වාර ගණනක් දාලා තිබිච්ච හින්දා. මේක කරේ මොකද්ද? පියවර 100ක් ගිය රංශක 90ක් මුලින්ම කොටු ටිකක් ඇඳගත්තේ. නේද? අන්න ඒක තමයි මේ කෝඩින්ග්ස් දෙකෙන් කරේ. ඊට පස්සේ තමයි පෙන් එක කලර්ස් වෙනස් කරමින් පහෙන් පහට අංශක පහෙන් පහට යා මේ රවුම යන්න ගත්තේ. එතකොට තමයි මේ අනිත් තිර ටික ඇඳුනේ. එතකොට මේකත් පැහැදිලි වෙන්නේ නැති මේකත් ඕගොල්ලන්ගේ පොතේ තියෙනවා. හරිද? ඔන්න ඊට පස්සේ අපි අර කලින් කතා කරා දාදු කැටේ මේ දාලා නේද? මේ නාගයින් හායිනි මං ක්‍රීඩාවේ වැඩ කරන විදිය මේක මං කියලා දුන්නා මට මතක විදියට. ආ මේක කියලා දුන්නේ සිලෙක්ෂන් එකේදී නේද? මේ පුනර්කරණය සඳහා භාවිතා කරේ නැහැ. මම මේ ෆ්ලෝ චාට් එකත් පොඩ්ඩක් කියලා දෙන්නම්. ඔන්න ආරම්භය දාදු කැටේ පෙරලීම. දැන් මේකේ ප්‍රශ්නේ බලමු අපි උදාහරණේ. නාගයින් හා ඉනිමන් ක්‍රීඩාව අවසන් වනතුරු සිදු කරන අවස්ථාව දක්වන පුනර්කරණය තුල තේරීම සහිත ක්‍රමලේඛය සලකන්. දැන් පුතේ පුනර්කරණය ඇතුළත අපිට තේරීම දාන්න පුළුවන්. නේද? නැවත නැවත වෙන ක්‍රියාව සිද්ධ වෙන අවස්ථාවේ ඒක ඇතුළත අපිට රෙපිටිෂන් එකක් මේ සෝරි සිලෙක්ෂන් එකක් නැත්නම් තේරීමක් ඇතුල් කරන්න පුළුවන්. අපි මෙච්චර වෙලා කරේ පුනර්කරණය ඇතුළේ නිකම්ම අනුක්‍රමයක්. නේද? ආයි අපිට මේ වෙන මුකුත් තිබුණේ නැහැ ගලාගෙන යන එකක් විතරයි තිබ්බේ පුනර්කරණය සඳහා. දැන් අපිට පුනර්කරණය ඇතුළේ තේරීම දාන්නත් පුළුවන්. මම බලන්නේ මේක උදාහරණේ ආරම්භයේ ධාතු කැටේ පෙරලීම. ධාතු කැටේ දාලා පෙරලුනහම පෙරලුවාම අගයක් අපිට ලැබෙනවා. ඒ අගය ලබා ගන්න ඒක තමයි අපි ඉන්පුට් කරන්නේ. අගයට සමාන කොටු සංඛ්‍යාවක් දක්වා ඉත්තා ඉදිරියට ගෙනියන්න. අපේ බෝඩ් එකේ අපි කොටු ගන්න සමානව ඉත්තා ඉදිරියට අරන් යනවා. ඔන්න ඊට පස්සේ සිලෙක්ෂන් එකක් එනවා. ඉනි මගක පාමුල කොටුවට පැමිණියේද? ඔවුනම් මොකද වෙන්නේ? ඉනි මග දිගේ කෙලවර කොටුව ඉත්තාගෙන යන ලෙස දැන්වීම. නැත්තනම් ඔන්න ආයෙ චෙක් කරනවා මේ සිලෙක්ෂන්. තේරීම කොටුව නාගයෙකුගේ හිස් රහිත කොටුවට පැමිණියේද? ඔවුනම් මොකද කරන්නේ? නාගයා දිගේ වලිගේ පිහිටි කොටුවට ඉත්තාගෙන යන ලෙස දැන්වීම. ඊට පස්සේ මේ දෙන්නගෙම එකතු වෙලා නැත පැත්තට තමයි මේකත් නැත්නම් නේද මේ දෙන්නම එකතු වෙලා ප්‍රෝග්‍රෑම් එකට එනවා මේකත් නැත්නම් මොකද වෙන්නේ චෙක් කරනවා අපි කොටුවේ අංකය 36ට වඩා විශාලද කියලා ඔන්න පුනර්කරණය වෙන්නේ මෙතන නේද මෙතනින් තමයි පුතේ නැවත ඔව්ද නැත දනුව ගමන් කරන්නේ කොටුවේ අංකය 36ද ඇයි මෙන්න මේ 36න් මේ බෝඩ් එක ඉවරයි පේනව නේද එකේ ඉඳලා 36 දක්වා විතරයි අංක තියෙන්නේ ඔන්න චෙක් කරනවා කොටුවේ අංකේ 36ට වඩා වැඩිද වැඩි නම් මෙතන ඔව් ලියවෙන්න ඕන වැඩි නම් මොකද වෙන්නේ කොටුවේ අංකේ 36ට වඩා විශාල හෝ සමානද කියලා අහන්නේ වැඩි නම් කෙලීම ක්‍රීඩාව අවසන් බව පෙන්වන්න නේද එතකොට නැත්නම් මේක නැත්නම් මොකද වෙන්නේ නැවත නැවත ධාතු කැටේ පෙරලනවා අගය ලබා ගන්නවා ගෙනියනවා ඊට පස්සේ මේවා චෙක් කරනවා නැවත චෙක් කරනවා ওই විදියටයි සිද්ධ වෙන්නේ. එතකොට ඒකටත් මේකක් ලියලා තියෙනවා මම ඒකට නම් එකක් හැදුවේ නැහැ අපි අර කලින් හදපු හින්දා. මේක මේ අලුත් එකක් දාලා තියෙන රිපීට් until කියන මේ පුනර්කරණය සඳහා භාවිතාවන બ્લોක් එකක් දාලා තියෙන්නේ. මේක කියන්නේ 36ට වඩා වැඩි මේ වැඩි වෙන තුරු කියන අදහස එන්නේ නැත්නම් කොටුවේ අංකේ 36 වුණාම 36 වෙන තුරු මෙන්න මේව කරන්න කියලායි කියන්නේ. ඒ කියන්නේ බෝඩ් එකේ මේ අංක කොටු ඉවර වෙනකම්ම මේ ටික කරන්න. රිපීට් කරන්න කියනයි මේක කියන්නේ. එතන මේකේ අලුත් දෙයකට තියෙන්නේ ධාතු කැටේ උඩ දමන්න අගය කීයද? අගය කිය අගයයි කොටුවේ අංකයයි තමයි විචලනය නේද? එතකොට ඒ අනුව මේ අගයට අපි ගෙනියනවා ඊට පස්සේ ඉනිමග පාමුල කොටුවට පැමිණියේද? ආන්සර් එක ඔව් නම් ඉනිමග කෙලවරට ඒක කෙලවර කොටුවට ගෙනියන්න කොටුවේ අංකය කීයද ආන්සර් එක කොටුවේ අංකයට දාගන්නවා නාගයාගේ හිස්සයි කොටුවට පැමිණියේද ඔව්ද නැද්ද අනුව කොටුවේ අංකය කීයද ඊට පස්සේ කොටුවේ අංකය දාගන්නවා ක්‍රීඩාව අවසන් වෙන්නේ පුතේ මෙන්න මෙතනින් මොකද්ද කොටුවේ අංකය 36ට වැඩි හෝ කොටුවේ අංකය 36 නම් මේකෙන් අයින් වෙනවා
අයින් වෙලා ක්‍රීඩාව අවසන් වෙයි කියන එක ඩිස්ප්ලේ වෙන්න ඕන. හරි ඔන්න ඔයක ප්‍රෝග්‍රෑම් එක ටිකක් දිග්ගයි මම ඒක කරේ නෑ. ඒකේ වෙනසකට තිබ්බේ අපි මේ අනිත් එක කරාපු දේ මෙන්න මෙතනින් තමයි මේක අවසන් වෙන්නේ. මේ රෙපිටිෂන් එක මේ පුනර්කරණය අවසන් වෙන්නේ මෙන්න මේ පේළිය. හරිනේ ඔන්න මම අලුත් කොටසකට දැන් මේ ටික පැහැදිලි ඇති මෙච්චර වෙලා කරපු ටික අරාව කියලා අලුත් වචනයකට එනවා මම දැන්. අරාව සහිත ක්‍රමලයක ගොඩ නැගීම කියන්නේ. අපි කියනවා array එකක් කියලා. array එකක් කියන්නේ අපි දැන් මෙතෙක් වෙලා මේ කරේ එක එක විචල්යන් වලට මේකේ අගේ මොකක් හරි සංඛ්‍යාවක් දානවා වෙන්න පුළුවන් නේද? මොකක් හරි අංකයක් දානවා වෙන්න පුළුවන් නමක් ඇතුළු කරනවා. ඕවට තමයි අපි මෙච්චර වෙලා විචල්යන් ගැන කතා කරේ. නමුත් අපිට තියෙනවා එකම ඒකට අපි කියන්නේ අපි හිතමු උදාහරණයක් විදිහට අමෙති උදාහරණයක් තියෙනවා මේක දිහා බලන්න. සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍ර පහකට පිළිතුරු සපයා ලබාගත් ලකුණු තැන්පත් කර ගැනීමේ අවස්ථාවක් සැලකුවා. එතකොට පුතේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍ර පිළිතුරු සපයා ලබාගත් ලකුණු එන්නේ මේ පහක් නේද? 1 2 3 4 5 කියලා මේ ලකුණු පහම ඇතුළත් කරන්නේ අපි සංඛ්‍යා නැත්නම් අපේ ලකුණු හරි සංඛ්‍යා හරි කියන විචල්‍යයට. එතකොට එකම වගේ විචල්‍යයකට අපිට දාන්න වෙන්නේ ලකුණු පහ. එහෙනම් අපි ඒ වගේ දේවල් සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ array කියන්නේ නැත්නම් අරාවක් කියන දෙයක් අර්ථ දක්වගෙන මේ අගයන් තිපත් කරන්න. ඒ කියන්නේ අපේ වැඩසටහන ධාවණය වෙනකම් පරිගණකයේ තුල මේ වැඩසටහන ධාවණය වෙනකම් තාවකාලිකව පුංචි පරිගණකයේ පුංචි ඉඩක් වෙන් කරගෙන මෙන්න මේ ඇතුල් කරන අගයන් සඳහා ඒක මේ අරාවක් කියලා නම් කරගෙන තැන්පත් කරන්න හදා ගන්න පුළුවන්. හරි මේවා ගැන වැඩිදුර ඔයගොල්ලෝ 10 11 IT කරනවා නම් ඒ ගැන ඉගෙන ගන්නවා. දැනට මේ පාඩමේ තියෙන හින්දා මං චුට්ටක් කියලා දුන්නේ. හරි මේවා ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ මෙතෙන්දී. අරාවක් හදන විදිය මතක තියාගන්නකෝ. අරාවක් හදන්නේ කොහොමද? ඩේටා කියන වලින් මේක ලිස්ට් මේක ලිස්ට් කියන එක ගන්න පුළුවන්. ඊට පස්සේ මේ අරාවට නැත්තම් අපි මේ ඇතුළත් කරන ලකුණු අපේ මේ උදාහරණ ලකුණු ඒ ලිස්ට් එකට අපිට නමක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ස්ප්‍රයිට් අර වෙනදා වගේම ස්ප්‍රයිට් අපි වේරියබල් එකක් හදනවා වගේම තමයි. ස්ප්‍රයිට් ඔන්ලි කියන එක තෝරලා ඕකේ කරන්න පුළුවන්. හරි සමහර ඒ වගේ දැන් මේ මම උදාලා තියෙන මේ ස්ක්‍රැච් ප්‍රෝග් මේකේ මේ මොකද වර්ෂන් එකේ පුතේ ඩේටා කියලා එකක් නැහැ. ඒකේ තියෙන්නේ වේරියබල් එකේම තමයි පල්ලෙහායින් ලිස්ට් එකක් හදන්න තියෙන්නේ. ඒ විදිහට හදා ගන්න පුළුවන්. මම උදාහරණයක් තියෙනවා පුතේ ඇනිමල්ස්ලා ගැන. දැන් සත්තුන්ගේ නම් ගොඩාක් තිබට ඒ ඔක්කොම අපිට ඇනිමල් කියලා දාන්න පුළුවන් වෙනම මේ අරාවකට ඔක්කොම එකතු කරලා දාන්න පුළුවන් මේ ඇනිමල් කියන array එකට. එතකොට මේක හදලා තියෙනවා ලිස්ට් එකක් ඇනිමල් කියලා. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එකක් ලියලා තියෙනවා. මම ඉතා පහස් ප්‍රෝග්‍රෑම් එකකින් කියලා දෙන්න. ඔන්න බලන්නකෝ මේ අරාවකට අවයව ඇතුළත් කිරීම. හරි මේකේ නම country කියලා නිදසුනක් ලෙස රටවල් පහක නම් ඇතුළත් කිරීමට country නම් වූ අරාව නිර්මාණය කළ පසු එම අරාවට අවයව ඇතුළත් කිරීම සඳහා පහත් දැක්වෙන ක්‍රමලයේ යොදාගත හැකියි කියලා තියෙනවා. මොකද්ද කියන්නේ? country කියලා හදා ගන්නවා අපි මේ අරාවක්. ඒ කියන්නේ මේ දත්ත ඇතුල් කරන්න පුළුවන් පුංචි ඉඩක් හදා ගන්නවා country කියලා. ඒකෙදි දත් ඇතුල් කරන්න කියනවා enter the country. country එකක නම ඇතුල් කරන්න answer එක මෙන්න මේ අරාවට දාගන්න. ඕක තමයි මේක කියන්නේ. ඊට පස්සේ අරාවක දත්ත ප්‍රතිදානය කරන විදිය say එකෙන් කරන්න පුළුවන් කියලා තියෙනවා. ඒ ටික තියෙන්නේ මම පුංචි උදාහරණකින් කියලා දෙන්නම්. පහසුවෙන් ඔයගොල්ලන්ට තේරුම් යන විදියට ඔන්න බලන්නකෝ මේක පැහැදිලි ඇති පේනවා ඇති. මම මේ country එක තමයි උදාහරණයට ගත්තේ. මේක කියන්නේ country කියන array එකක් හදන්න ඒක ඒකේ අහන්න ඒ කියන්නේ values පහක් දාන්න ඕනේ අගයන් පහක් දාන්න ඕනේ
මෙයා ස්ප්‍රයිට් අහනවා enter the country මට country එක රටක් ඇතුල් කරන්න කියලා කියනවා යා ඊට පස්සේ මම ඇතුල් කරන රට මොකද කරන්නේ යා country කියලා හරියට නිකන් වගුවකට දත්ත දානවා වගේ අර ඒකක් කියන්නේ හරි අර එකම මේ දත් ඒ කියන්නේ මේ ගන්න ඕගොල්ලෝ දැන් ඒව තාම කරලා නැති හින්දා මේව මේ දත්ත ප්‍රරූප කියන ඒවා තේරෙන්නේ නැහැ ඒ කියන්නේ එකම විදිය දත්ත අපිට වචන වෙන්න පුළුවන් සංඛ්‍යාත්මක ඒවා වෙනම ගන්න පුළුවන් ඒ විදිහට එකම වර්ගයේ දත්ත ටිකක් දාගන්න හදන පුංචි මේ ඉඩ ප්‍රමාණයක් වෙන් කර ගැනීමක් තමයි මේ array එකෙන් කරන්නේ හරිද විචල්්‍යයට වඩා විචල්්‍යයක් අපි කරන්නේ තනි දෙයකටනේ පුතේ x y ඔහොම කියලා අපි දාන්නේ මොනවා හරි අගයන් මේ මොනවාද මේ සංඛ්‍යාත්මක අගයන් හෝ වචන හෝ මේ සංකේත හෝ ඒ සඳහා තනි පදවතියට නමුත් array එකක් කියන්නේ එකම වර්ගයේ ඒවා ටිකක් එක ගොඩකට දාලා නැත්නම් වගුවකට දාලා වගේ අපිට මේ වැඩසටහන ධාවනය කරනකම් తాවකාලිකව තියාගන්න මේ තැනක් හදාගන්නේ තමයි array එකෙන් කෙරෙන්නේ. මොන මේක හදපු විදිය බලන්නකෝ. මෙතන තියෙනවා මේ country එක මම හදාගත්තේ මගේ data කියලා එකක් පෙන්වන්නේ නැහැ. ඒ හින්දා මෙන්න මෙතන variables වල තියෙනවා පල්ලෙහාම make a list කියලා. මේ මේක ලිස්ට් කියන එක ක්ලික් කරාම මට ආවා මෙන්න මෙහෙම හදා ගන්න තැන. මම එතන country කියන එක තමයි දාලා මෙතන sprite මේ sprite කියලා okay කියලා හදාගත්තේ. එතකොට තමයි මට මේ country කියන මෙන්න මේ වගේ කොටුවක් ඇතුලේ මට වගුවක් වගේ එකක් හැදුනේ. හරිද? ඊට පස්සේ මට තියෙනවා repeat 5 times මේක 5 වතාවක් මෙන්න මේ පුතේ ඇතුලේ තියෙන codes දෙක. මේ කේත දෙක 5 වතාවක් වෙන්න රිපීට් කරන්න පස් සතාවක් මොකද්ද ask enter the country sprite කියනවා country එකක් enter කරන්න මම enter කරන්නේ ජපාන් නම් ජපාන් නම් ජපාන් කියන වචනේ දා ගන්නවා යා country මෙන්න මේ array එක ඇතුළට ඒකයි මේකේ වෙන්නේ මේ add කියන එක තියනවා මෙන්න මේ මෙතන variables click කරාම මෙන්න මේ list එකට පහලින් add කියලා මෙන්න මෙහෙම එකක් එනවා ඒකෙන් තමයි මේ country එකට අදාළ වෙන අපි මේ answer දාන answer එක country එකේ array එකට දාගන්නේ හරි add කරන්න add කියන්නේ එකතු කරනවා වගේ අදහසක් මේ එතකොට අපි දාන answer එක country කියන array එකට දාගන්නේ මේකේ එතකොට පැහැදිලි ඇති අපි බලමු ඒක run කරලා මොකද වෙන්නේ කියලා ඔන්න බලන්න flag එක මම click කරනවා මේ මේකක් හදාගත්තා මේ පේනවාද country කියලා මේ මේ පුංචි වගුවක් හදාගත්තා අපි ඇතුළත් කරන දත්ත ටික මේ වගුවට ඇතුල් වෙන්න enter the country මම ගහනවා country එක මම දෙනවා ශ්‍රී ලංකා ශ්‍රී ලංකා කියලා දාලා ටික් එක දැම්මහම මෙන්න බලන්නකෝ එයා ඒ වගුවට ශ්‍රී ලංකා කියන එක දාගත්තා හරිද ඊට පස්සේ මම දෙනවා ආයි එනවා enter the country. ඇයි පස් සතාවක් අපි දීලානේ තියෙන්නේ නේද? එහෙනම් ඔන්න ඊළඟට දෙනවා ජපාන්. ටික් එක දැම්ම. හරි ඊට පස්සේ මම දෙනවා ආයි අහනවා enter country. මම දෙනවා ඇමරිකා. ඇමරිකා කියලා දුන්නා. ඔන්න යා තුන්වෙනි අවස්ථාවේ ඇමරිකා කියන වචනේත් ගත්තා. ආපහු enter the country. නැවත enter කරන්න රට. මම ලියනවා ඉන්දියා. ඉන්දියා කියන එකත් එයා ගත්තා. ඊට පස්සේ නැවත enter කරන්නලු මම ලියනවා මැලේසියා. මැලේසියා කියන එක ගත්තයින් පස්සේ පුතේ පස් වතාවක් country එක ඇතුල් කරයින් පස්සේ මෙයා අපිට නැවත enter කරන්න දෙන්නේ නැහැ. හරිද? length එක 5යි කියලා පල්ලෙහා පෙන්නලා තියෙනවා length එක කියන්නේ මේ array එකේ තියෙන අවයව නැත්නම් අපි මේවට කියන්නේ elements කියලා නැත්නම් මේ දත්ත ප්‍රමාණය. මේවා පහක් තියෙන හින්දා length එක 5යි කියලා තමයි පෙන්වන්නේ. මේවා ටිකක් ඕගොල්ලෝ ඉහළ පන්ති වලට ගියාම IT කරනව නම් වැඩි දුරට ඉගෙන ගන්න. හරි මෙතෙන්දී සරලව මතක තියාගන්න අපි මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරනකම් අපි ඇතුළත් කරන දත්ත ටික එකම වර්ගයේ දත්ත නම් දැන් මේවා ඔක්කොම ටෙක්ස්ට් නේ අකුරු නේ තියෙන්නේ නේද දැන් ලකුණු නම් අපිට ලකුණු ටික වෙනම දාගන්න පුළුවන් වෙනම වගුවක් වෙනම array එකක් හදාගෙන
එතකොට එකම වර්ගයේ මේ දත්ත නම් අපි එතුල් කරන්න ඒ ටික අපිට array එකකට දාලා තියාගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එක වැඩසටහන ධාවනය වෙනතේ తాවකාලික හරි ඕකයි එතන කෙරුණේ කන්ට්‍රි එක මේ මේක රිපීට් කරන්න පුතේ පස් වතාව හරි මේ બ્લોක් එකෙන් තමයි ඒක වෙන්නේ පස් වතාවක් රිපීට් කරායින් පස්සේ ප්‍රෝග්‍රෑම් එකෙන් අයින් වෙනවා හරි නේ ඔන්න ඊට පස්සේ අපි බලමු ඊළඟ කොටස මොකද්ද තියෙන්නේ කියලා මේක තියෙන්නේ මේ නම මේ අතුරත් කරන එක සහ නමට ලකුණු කීයද කියලා මේ ටේබල් දෙකක් හදලා තියෙන්නේ හරි ඊට පස්සේ තියෙන්නේ ඒ ටිකේ මේ ඒ කොටස් ටිකේ පොඩි වැඩ ටිකක් තියෙන්නේ ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක වැඩසටහන අවසන් වෙනවා හරි අපි චුට්ටක් බලමු තව ප්‍රෝග්‍රෑම් එක දැන් ඉවර වෙන්නේ කීයද කියලා අහන පුතේ හතමාර පහුවෙද්දි වගේ ඉවර වෙනවා මොන බලන්න මම නමයි ඊට අදාළ ලකුණු එන්ටර් කරන විදිය මේක කියන්නේ when flag click repeat 5 පස් සතාවක් repeat කරන්නලු මේ ඔක්කොම ටික තියෙන්නේ මේ ඔක්කොම codes ටික තියෙන්නේ මෙන්න මේ repetition එක ඇතුලේ පුතේ හරිද මේක ඇතුලේ තමයි මේ සියලු මේව වැඩ කරන්නේ එතකොට මොකද්ද කියන්නේ ask ඔබගේ නම කුමක්ද ඔන්න sprite අහනවා ඔබගේ නම කුමක්ද and wait එයා මේ තියාගෙන ඉන්නවා ඒ කියන්නේ අයින් කරන්නේ නැහැ මේ ප්‍රශ්නේ මොකද අපි enter කරනකම් අපි answer එක enter ඇතුළත් කරනකම් එයා ප්‍රශ්නේ තියාගෙන ඉන්නවා ඊට පස්සේ add answer to name ඔන්න විචල්යක් හදා ගන්න ඕනේ අපිට නමට නමට අපි විචල්යක් නෙමෙයි ඇත්තටම පහක් හින්දා නේද පහක් නේ අපිට ඕන හින්දා අපි හදාගන්නේ list එක ඊට පස්සේ ඔබගේ ලකුණු කීයද ඔන්න ලකුණු කීයද කියලාත් අහනවා එතකොට ලකුණු වලට වෙනම විචල්යක් marks කියලා වෙනම list එකක් හදා ගන්නවා මම ඇයි ඒ පස් දෙනෙක්ගේ enter කරන්න ඕන හින්දා හරිද ඊට පස්සේ ඔන්න ওই දෙක තමයි තියෙන්නේ ඔයගොල්ලන්ගේ පොතේ ඕක තියෙනවා අපි ඒකත් පොඩ්ඩක් බලමු මේ තියෙන මේක විනාඩි 10ක් යන කලින් මම ඉවර කරනවා මේ බලන්නකෝ මේක ෆ්ලැග් ක්ලික් කරාම දැන් අපි අර ලොකුවට රිපිටිෂන් එකක් නැත්නම් පුනර්කරණයක් නොදා ලියනවා නම් මෙන්න මේ වගේ ගොඩාක් අපිට ලියන්න ඕන පුතේ කේත ටික පළවෙනි නම ඇතුළත් කරා එයාගේ ලකුණු දැම්ම ඒ දෙවෙනි නම ඇතුළත් කරා එයාගේ ලකුණු දැම්ම ඔහොම ඔහොම ගොඩාක් අවශ්‍ය වෙනවා නමුත් අපිට රිපිටිෂන් එකේ මෙන්න මේ 3 4ක් මේ 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 කෝඩින්ග්ස් කෝඩ්ස් මේ කේත හතරක් පහකින් මේක ඉවර කරන්න පුළුවන්. එහෙම නොවුණා නම් මේ වගේ ලියන්න වෙනවා. එතකොට විචල්යන් ගොඩක් ගන්නත් වෙනවා. මේ array එකක් පාවිච්චි කරලා මෙන්න මේ වගේ පහසුවෙන් ලියන්න පුළුවන් කියන එකයි මේකේ පෙන්නලා තියෙන්නේ. හරිද? එතකොට sprite 1 sprite 2 කියලා දෙන්නෙක්ට තමයි ලියන්න ඕනේ. අපි බලමු මේක හරියයිද කියලා මම එක්කෙනෙක්ට දන්නේ නැහැ ලිව්වේ. බලමු අපි. Sorry. ඔව් මම එක්කෙනෙක්ට ලියපු හින්දා මට හිතෙන්නේ ඒක මේ අපි දෙන්නෙක්ටයි පුතේ ඒක ලියන්න ඕනේ. කමන්නේ මම දැන් පරක්කු වෙන හින්දා ආයි හදන්නේ මම රන් වෙන විදිය පෙන්නන්න. මේ මේක දෙන්නෙක්ට ලිව්වනම් හරි. හරි දෙක ඒ කියන්නේ එක කොටසක් මේ කොටස ලියන්න ඕනේ නම කුමක්ද කියන එක එක ස්ප්‍රයිට් කෙනෙක්ට අනිත් එක ලකුණු කීයද ඒ කොටස් ටික ලියන්න ඕනේ වෙන ස්ප්‍රයිට් කෙනෙක්ට. එතකොට තමයි ඒක හරියටම එන්නේ නමටයි ලකුණු වලටයි එන්නේ. හරි මම පෙන්නන්න මේක රන් කරන විදිය. ඔන්න බලන්න මම මේක ක්ලික් කරාම මෙයා අහනවා ඔබගේ නම කුමක්ද? මම මෙතන නමක් දානවා. කමල් කියලා මම නමක් දැම්මා. ඊට පස්සේ මම හරිය දැම්මා මම අර ක්ලියර් එකක් දාලා නැති හින්දා මෙතන පෙන්වන්නේ නැහැ පුතේ
अरे इन्होंने मैंने में के में नामा इन्होंने कमाल किया ला इड पासे यहाँ के लाखुनो किया द किया हाँ ना मान लाखुनो दानवा फनास देखा है किया ला यहाँ के लाखुनो इन्होंने तो कोटा मैंने में तेंट वो फनास देखे इन्तु उन्नद अरे फनास देखे इन्होंने में मार्क्स वाले टा दम मामे एक मस प्राइट लिया भी ना कोटा खारिये टेक हमें ये मिलती पनास देख हरी मैं आगे मार्क्स वाले टा मैं के इन्होंने हरी ये टा मैं ये हिंदा हरी ये टा लिया ने मैंने वा मैं स्प्राइट ला देन नेक्ट पुते हरी द ये मैं लिया ला आप इटे मैं का हदा आगा ना पुलवा ओगोले ने पुलवा आए उत्साह कराना मैं अरे किंग ऐतने बलापुरों तूने मुकद्दापी अरे के बलापुरों तू ने मैंने मैं वागे लोकू मैं बलानों को मैं कोचरा लोकू दी केल मैं प्रोग्राम में नहीं द मैंने मिच्छर दया क्लियर नेतु है नेतंग वेरिएबल्स गुड़ा कौन है ना नाम पाहा कट वेरिएबल्स और मैं के वेरिएबल्स नो नेम वन नेम टू नेम थ्री नेम फोर नेम फाइव नाम पाहा कट वेरिएबल्स पाहा कौन है मैं विधि डली हूँ इलाके डर मार्क्स वन टू थ्री फोर फाइव के ला मार्क्स डर तब वेरिएबल्स पाहा नेतना विचाल्यान पाहा खान दुन නමුත් array එකෙන් අපි කරේ එක මේ එක විචල්‍යයි name කියන විචල්‍ය සහ marks කියන විචල්‍ය දෙක අරගෙන ඒ දෙකට වෙනම ස්ථාන දෙකක් වෙන් කරලා නේද name එකේ පස් දෙනාම මේකට දාන්න නම් පහම මේ name කියන list එකට දාන්න මේකට අපි scratch වලදී කියන list එකක් හදනවා කියලා arrays දාන එක name ඊට පස්සේ මේක मार्क्स के लिए का खादा आगे ना पास्ट ना आगे मला कुनु पुते मैं मार्क्स वाले टा दान हरी ओया विधि टाइ वेन इतो कोटा पाहा सुएंग आप इटे नाम पाहा में कट दागा ताई टा दाल मार्क्स टिकर में कट दागा इतो कोटा हरी में पाहा सुएंग में प्रोग्राम में कर आप इटे मेन्ने में विधि टा वेना वेना में नाम सहा मार्क्स वाले टा वेना में दत्ता टिकर थैंड पात कराना पुलुआ පැහැදිලි වුණාද? දත්ත ටික වෙන වෙනම තැන්පත් කරගන්න පුළුවන් අපිට නේම් සහ මාක්ස් වලින්. එතකොට අපි එහෙනම් දැන් අදින් මම මේ පාඩම අවසන් කරන්නයි හදන්නේ. ඔයගොල්ලන්ට වර්ක් බුක් එකේ වැඩ ටිකක් තියෙනව නේද? හරි වර්ක් බුක් එකේ චුට්ටක් බලමු අපි අද වැඩ. किनारी पहाक वगे तीरने पुते बालान ने उत्साह करान ने मेक करान ने पुलवांग ये वती है ना माँ विषयन पहाक कैतुलत की दिमाग आरावाक सहित क्रमले क्या गोड़ना गान की ये तीन वा सातीय दिन हत्या प्रतिदान है की दिमाग आरावाक सहित का गोड़ना गान की ये तीन वा पड़ी उत्साह है दरान करान पुलवांग दिखे ला අරාවකට අවයව ඇතුළත් කරන මේ තෝරා ඉරකින් යා කරන්න. කලර් නම් වූ අරාවකට ඇතුළත් කළ හැකි වර්ණ සංඛ්‍යාව සඳහන් කරන්න. ඔහොම දීලා තියෙනවා පොඩි ප්‍රශ්න ටිකක් උත්සාහ කරන්න අපි බලමු ඊළඟ දවසේ. මෙන්න මේ ඊළඟ දවසේ මම මේ ශුද්ධපාලක කියන එක පොඩක් පස්සට දානවා. මොකද ඒකත් ප්‍රැක්ටිකල් කොටසක්. ඔයගොල්ලන්ට ඒක ටිකක් මෙහෙම කියලා දෙන එක අමාරුයි. අතරම තේරුම් ගැනීම. ඒ හින්දා මම මෙන්න මේ පස්වෙනි පාඩම තමයි ඊළඟ දවසේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. පරිගණක චාලකරණය කියන පාඩම. හරිද? ඒ පාඩම කියවගෙන එතකොට මේ පාඩමට ලෑස්ති වෙන්න ඕනේ. පස්වෙනි පාඩම. පරිගණක චාලකරණය කියන පාඩම කියවගෙන ඊළඟ දවස් සම්බන්ධ වෙන්න ඕනේ. හරි. හරි ඔන්න දැන් මම අවස්ථාව දෙනවා ප්‍රශ්න තියෙන අයට කතා කරන්න පුළුවන් ආ අපෝ ගෙවල් වල සද්ද නට ඇහෙන්නේ අවශ්‍ය නැති අය මයික් ඕෆ් කරගන්න මේ ප්‍රශ්න තියෙන අය විතරක් කතා කරන්න අද කරපු පාඩම තේරුන්නේ නැත්නම් කවුරු හරි ඉක්මනට කියන්න මොන හරි කොටසක් තේරුන්නේ නැත්නම්
හරි එහෙනම් පුතේ මේ ප්‍රශ්නයක් නෑ වගේ මට පේන්නේ ඔයගොල්ලෝ අර YouTube එකේ පරණ වීඩියෝස් ටිකක් බලන්න තව ඉස්සරහටත් මේ මේ ඉස්සරහට කරන ඒවා දානවා මේ බලපු නැති අය බලලා ඊට පස්සේ වර්ක්බුක් එකේ වැඩ ටික කරන්න මේ උත්සාහ කරන්න අපි ඒ වැඩ ටිකත් එක්ක ඊළඟට ඔයගොල්ලෝ සමහරු හදලා ඇති ඔය මේ ප්‍රෝග්‍රෑම්ස් එහෙම හදලා ඇති ඊළඟ දවසේ ලෑස්ති කරගෙන තියාගන්න ස්ක්‍රැච් වලින් මොන හරි ඔයගොල්ලෝ පුංචි දේවල් කරා නම් අපිට පුළුවන් යාළුවෝ හැමෝන්ට මේක ෂෙයා කරලා පෙන්නන්න. හරිද පුංචි දේවල් කරන්න උත්සාහ කරන්න මත් මේ එදත් මම කියලා දුන්නනේ පොඩි පොඩි මේ ප්‍රෝග්‍රෑම්ස් කරන හැටි නේද? එතකොට මේ අර සමහර අහලා තිබ්බා වේ. දැන් මම එදා කිව්වා කෝඩ් එකෙන් මෙතනින් ගන්න අර අවශ්‍ය දේවල් කියලා ඊළඟට එතන තියෙනවා පුතේ හරි එතන තියෙනවා ටියුටෝරියල්ස් කියලා මේ ඉහළ මේක පේනව නේද ස්ක්‍රැච් එකේ ඉහළ මේ ටියුටෝරියල්ස් එකනොත් මේ අලුතෙන් කරන කෙනෙක්ට මේවා ගන්න පුළුවන් ඒ කියන්නේ මේව වැඩ කරන විදිය ඔයගලන්ට උදාහරණ පෙන්නනවා හරි ඔහම කොහොමද කරන්නේ කියලා මේ ඉතල ක්ලික් කරාම ඒගොල්ලෝ අපිට පෙන්වලා දෙනවා බෑග්ග්‍රවුන්ඩ් ගන්න හැටි මේ ටෙක්ස්ට් වලට මේ ලස්සන කලර්ස් වෙනස් කරන්න කොහොමද මේ කෝඩින්ග්ස් ලියන්නේ කියලා පෙන්වලා දෙනවා ඒවා එතනින් ගන්නත් පුළුවන් ඕගොල්ලන්ට හරි ඒක කොහෙන්ද මම ගත්තේ මෙතන ඉහළ තියෙන ස්ක්‍රැච් ෆයිල් එඩිට් කියන ටියුටෝරියල්ස් කියන එකෙන් ඒකෙන් ස්ටාර්ට් කරලා එකක් තියෙනවා ඒකෙන් කොහොමද ගන්නෙ මේ අපි කරපු ඒවා මේ මෙයාව මේ ස්ප්‍රයිට් ගමන් කරවන විදිය පුංචි පුංචි ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා ඊළඟ බෑග්ග්‍රවුන්ඩ්ස් දාන විදිය දැන් බෑග්ග්‍රවුන්ඩ්ස් දාන විදිය හැම මතක නැති අයට මේවා බලලා කරන්න පුළුවන් මෙන්න මෙතනින් මේ පල්ලෙහා තියෙන දකුණු අත පැත්තේ පහළම තියෙන එකෙන් තමයි බෑග්ග්‍රවුන්ඩ් එකක් ගන්න හරි පුංචි දේවල් ටිකක් තියෙනවා ටියුටෝරියල්ස් වල බලලා ඒවත් කරන්න පුළුවන් ස්ක්‍රැච් එකේ මේක 2.0 කියන එක තමයි ඔගලන්ට තියෙන්නේ පොතේ තියෙන්නේ මේක නම් 3.2 කියන එක තමයි මේකේ දාලා තියෙන එක ඔය ෆෝන් එකනොත් හදන්න පුළුවන් හරි හදන්න පුළුවන් පුතේ මේ උත්සාහ කරලා